අපේ ජීවිතයේ අපි හැම දෙයම කරන්නේ සතුටින් ඉන්න. ඒක නිසා අද පාඩමෙන් මං හිතුවා ඔයාට කියලා දෙන්න අපි කොහොමද අපේ ජීවිතයට සතුට ආකර්ෂණය කරන්නේ කියලා. ඔයා මේ බලන්නේ 12 වෙනි පාඩම මුල පාඩම් බැලුවේ නැත්නම් බලලා එන්න. මොකද එතකොට තමයි ඔයාට මේ දේවල් හරියටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අපේ ජීවිතයට අපිට ලබා ගන්න පුළුවන් වටිනම දේ තමයි සතුට කියලා කියන්නේ. මොකද අපි හැම දෙයක්ම කරන්නේ සතුටෙන් ඉන්න. ඉතින් ඔයා සතුටෙන් ඉන්නකොට ඔයා හැම තිස්සෙම කරන්නේ අනිත් අයවත් සතුට කරන්න පුළුවන් දේවල්. අනිත් අයට නපුරක් කරන්න ඔයා කිසිම වෙලාවක හිතන්නේ නැහැ. ඔයා ඉන්නේ සතුටෙන් ඉන්න. ඒක හින්දා ඔයාට තව කෙනෙක්ට දෙන්න පුළුවන් හොඳම තෑග්ගත් ඔයාගේ සතුටම තමයි. මොකද අපි ආදරය කරන අය හැමෝම කැමති අපි සතුටෙන් ඉන්නවා දකින්න. ඉතින් මේ විදිහට ඔයා සතුටින් ඉන්නකොට ඔයාගේ ভাইබ්‍රේෂන් එක හයස්ට් ලෙවල් එකට එනවා. එතකොට විශ්වයේ තියෙන ශක්ති කදම්මයන් උපරිම ලෙසින් ඔයාගේ ශරීරයෙන් ගලාගෙන යන්න පුළුවන් උපරිම සංඛ්‍යාතයෙන් ඔයා තුලින් ගලාගෙන යනවා. එතකොට ආකර්ෂණ නීතිය තුලින් ඔයාට අවශ්‍ය දේවල් ඉතා පහසුවෙන් ආකර්ෂණය වෙනවා. ඉතින් මෙන්න මේ තරම් සතුටෙන් ප්‍රයෝජන තියෙනවා නම් හැමෝම කැමති අනිවාර්යයෙන්ම සතුටෙන් ඉන්න. එතකොට අපි කොහොමද මේ සතුට අපේ ජීවිතයට ළඟා කරගන්නේ? සතුට අපේ ජීවිතයට ඇති කරගන්න ඕනේ අපේ තුලින්මයි. ඒ කියන්නේ අපේ සතුටට හේතුව හොයාගන්න ඕනේ අපිමයි. ඒක අනිවාර්යයෙන්ම අභ්‍යන්තරයෙන් එන සතුටක් වෙන්න ඕනේ. අපිට අපේ සතුටට හේතුව වෙන කෙනෙක් කරගන්න බෑ. මොකද අපේ සතුට තව කෙනෙක් මත රඳා පවතින ගත්තොත් ඒ කෙනා වෙනස් වෙන විදිහට අපේ සතුටත් වෙනස් වෙන්න ගන්නවා. එතකොට කවදාවත් ඒක ස්ථිරසාර සතුටක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපේ හිතේ සතුට ඇති කරගන්න අපි අනිත් අයට බලපෑම් කරන එකත් වැරදි. මොකද සෑම පුද්ගලයම පාලනය වෙන්නේ විශ්ව නීතීන්ට අනුව. හැමෝටම ඉමෝෂනල් ගයිඩන්ස් සිස්ටම් එකක් තියෙනවා. ඉතින් හැමෝම තම තමන් තීරණය කරන්න ඕනේ තම තමන් මොනවද මේ ජීවිතේ කරන්න ඕනේ කියලා. අපිට කිසිම වෙලාවක බෑ තව කෙනෙක්ට බලපෑම් කරන්න ඔයා මේක මේ විදිහට කරන්න කියලා. අපි සාමාන්‍යයෙන් එහෙම කරනවා තමයි. නමුත් එහෙම කරොත් වෙන්නේ අපි අනවශ්‍ය විදිහේ කර්ම ක්‍රියේට් කරනවා. ඒ කියන්නේ ඒකෙන් අපි ඒ වගේම ඒ පුද්ගලයා දෙන්නම දුකටපත් වෙනවා. ඒක හින්දා අපිට අනිත් අය, ඒ කියන්නේ අපේ වටේ ඉන්න අපි ආදරය කරන අයටයි අපි වෙනුවෙනුයි කරන්න පුළුවන් හොඳම දේ තමයි අපේ සතුට අභ්‍යන්තරයෙන් හොයාගෙන අනිත් අයට ඒගොල්ලන්ගේ සතුට ඒගොල්ලන්ගේ තුලින් හොයාගන්න අවස්ථාව දෙන එක. කිසිම කෙනෙක්ට බලපෑමක් නොකර ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ජීවිතේ ජීවත් වෙන්න ඉඩ දෙන එක. හොඳට තේරුම් ගන්න, ඔයාගේ සතුට රඳා පවතින්නේ අනිත් අය මත නෙවෙයි, ඔයාගේ මේ කම්පන සුසරතාවය මත. ඒ කියන්නේ අපේ එක එක හැඟීම් වලට එක එක සංඛ්‍යාද තියෙනවා. ඉතින් ඒ ස්කේල් එකේ ගත්තහම සතුටේ සංඛ්‍යාදය තියෙන ඉතාමත් උඩින්. මම ඊළඟ පාඩමකදී ඔයාලට මේ ස්කේල් එක ගැන කියලා දෙන්නම්. මොකද මේ වෙලාවේ මේ පාඩම දිග වැඩි වෙන හින්දා මම කියන්නේ දැනට මේ කරුණ විතරක් තේරුම් ගත්තාම ඇති. ඊළඟ පාඩම් වලටත් සමන් දෙන්න ඕනේ නම් අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා මේ වෙලාවෙම මතක් කරනවා. ඉතින් මේ විදිහට සතුටේ කම්පන සංඛ්‍යාතය ඉතාමත්ම වැඩි වුණා අපිට පුළුවන් නම් අපේ කම්පන සංඛ්‍යාතය ඒ ගානට වැඩි කරගන්න අපිට නිකම්ම සතුටක් දැනෙනවා. ඒ වගේම තමයි අනිත් පුද්ගලයොත් ඒගොල්ලන්ටත් සතුටක් දැනෙන්නේ ඒගොල්ලන්ගේ කම්පන සංඛ්‍යාතය වැඩි නම් තමයි. ඉතින් බාහිර සාධක වලට පුළුවන් මේ කම්පන සංඛ්‍යාතය වැඩි කරන්න. දැන් ඔයා හිතන්න ඔයාගේ යාළුවෙක් දුකෙන් ඉන්නවා. එයා හරිම ආසයි චොක්ලට් කේක් කන්න. ඔයා චොක්ලට් කේක් කෑල්ලක් ගිහින් දෙනකොට එයාට එකපාරටම ෂාවන් කැමතිම කෑම හම්බුණා කියලා සතුටක් දැනෙනවා. එතකොට වෙන්නේ එයා කැමති දෙයක් දැකීම නිසා එයාගේ කම්පන සංඛ්‍යාතය ඉහළ යාමක්. ඉතින් මේ විදිහට ඕනම කෙනෙක්ට එක් එක් මොහොතකදී දැනෙන කම්පන සංඛ්‍යාතය මත එයාගේ තියෙන හැඟීම සතුටක්ද දුකක්ද බයක්ද කියන එක තීරණය වෙනවා. ඉතින් මේ කම්පන සංඛ්‍යාතය තප්පරින් තප්පරින් වෙනස් වෙනවා. උනාට
සාමාන්‍ය පුද්ගලයෙක් ගත්තහම එයාගේ කම්පන සංඛ්‍යාතය යන්නේ එක රේන්ජ් එකක. ඒ කියන්නේ නිතරම ඔයාලට දැනෙන දුකක් නම් ඔයාගේ කම්පන සංඛ්‍යාතය යන්නේ ඒ රේන්ජ් එකේ. ඔයා නිතරම සතුටින් ඉන්න කෙනෙක් නම් ඔයාගේ කම්පන සංඛ්‍යාතය යන්නේ ඒ රේන්ජ් එකේ. ඉතින් ඔයාගේ මේ කම්පන සංඛ්‍යාතයේ තියෙන රේන්ජ් එක මත තමයි ඔයාගේ ජීවිතයේ ධනය, සෞඛ්‍ය, ඔයාගේ relationships වගේ දේවල් වල ස්වභාවය තීරණය වෙන්නේ. අපි ඉස්සරහට කතා කරමු කොහොමද ඔයා මේ රේන්ජ් එකේ උඩට යන්නේ කියලා. මම කලින් උදාහරණයකදී ඔයාට කියලා දුන්නා කොළඹ සිට අනුරාධපුරයට යනවා නම් අපි යන්න ඕනේ අනුරාධපුර දිශාවටයි කියලා. ඉතින් දැන් මේ අනුරාධපුර දිශාවට යන ගමනේදී ඔයා දැනට ඉන්න තැන වගේම ඔයා ගමන් කරන දිශාව ගැන ඔයාට දැනුමක් තියෙන්න ඕනේ. ඉතින් අපේ හැඟීම් වලින් වෙන්නෙත් මේ වගේ දෙයක්. අපේ හැඟීම් අපි දර්ශකයක් විදිහට භාවිතා කරන්න පුරුදු වෙනහම අපිටම තේරෙනවා අපේ මේ අවශ්‍ය අභිප්‍රායයටද අපි ළඟා වෙන්නේ නැත්නම් අපි ඒකෙන් විරුද්ධ දිශාවටද යන්නේ කියලා. මොකද මේ අපේ හැඟීම් තමයි අපේ ඉන්ඩිකේටර් එක විදිහට වැඩ කරන්නේ. නමුත් දැන් ඔයා තව කෙනෙක්ව සතුටු කරන්න කියලා ඒ කෙනාගේ උපදෙස් පිළිපදිනවා නම් එතකොට ඔයා තීරණ ගන්නේ ඔයාගේ හැඟීම් ෆලෝ කරලා නෙමෙයි. ඔයා තීරණ ගන්නේ අර පුද්ගලයාගේ උපදෙස් මත. එතකොට ඔයාගේ මේ හැඟීම් වලින් ඔයාට දෙන උපදෙස් නතර වෙනවා. සාමාන්‍යයෙන් අපේ වගේ රටක පොඩි කාලේ ඉඳන්ම අපිට සිද්ධ වෙන දේ තමයි මේ. මොකද අපි පුරුදු වෙලා ඉන්නේ අපේ කල්චර් එකත් එක්ක අනිත් අයගේ උපදෙස් පිළිපදින්න. ඉතින් මේ විදිහට උපදෙස් පිළිපදිනකොට වෙන දේ තමයි මේ අපේ හැඟීම් වලට ඉඩක් නැති වෙන එක. එතකොට සමහර විට අපේ හිත ඇතුලෙන් අපි දන්නවා මේක තමයි හරි දේ කියලා. නමුත් අර උපදෙස් තමයි අපිට පිළිපදින්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් එහෙම ගිහිල්ලා ගොඩක් මඟ වැරදිච්ච අයත් ඉන්නවා. නමුත් අපි විශ්ව නීති වලට යටත් නම් අපි අනිවාර්යයෙන්ම කළ යුතු දේ තමයි තමන්ගේ හැඟීම් වලට සවන් දෙන එක. මොකද මේ විශ්වයේ ජීවත් වෙන හැම සත්ත්වෙක්ම කරන්නේ එහෙමයි. දැන් වෙන කිසිම සතෙක්ගේ ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා හරි එහෙම නැත්නම් වෙන කවුරු හරි කියන දේවල් අහලා ඒගොල්ලන්ගේ ජීවිකාව කරගෙන යන්නේ නැහැ. දැන් වෙන හිතන්නකො ගොදුරක් පස්සේ යන සිංහයෙක් කියලා එයා පාවිච්චි කරන්නේ එයාගේ සෙන්සස්. නැත්නම් සිංහයෙක් එළවන් එනකොට දුවන මුවෙක් කියන්නකො එතකොට මුවා පාවිච්චි කරන්නේ මුවාගේ සෙන්සස්. තමන්ගේ වැඩිහිටියෝ කරේ කොහොමද රංචුවේ අනිත් අය කරේ කොහොමද කියලා බල බල ඉන්නේ නැහැ. තමන්ගේ සෙන්සස් අනුව තමයි තමන් ගිහිල්ලා ජීවිතේ බේරගන්නේ. ඒ වගේම තමයි දැන් අපි තව කෙනෙක්ගේ උපදෙස් ගන්න යනකොට අපේ ජීවිතේට අපේ තියෙන අභිප්‍රායන්, අපේ තියෙන ආශාවල් අපිට අවශ්‍ය දේ ඒ කෙනාට හරියටම තීරණය කරන්න බෑ. මොකද අපි තමයි අපේ ජීවිතය ගැන හරියටම දන්නේ. එතකොට තව කෙනෙක් එයා උපදෙස් දෙන්නේ ඔයාගේ ආශාව පස්සේ යන්න නෙමෙයි. එයාට හිතන හරි කියලා හිතන එයාගේ අදහසුත් එක්ක තමයි ඔයාට මඟ පෙන්වීම කරන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? ඔයාට හරිම මාර්ගය හොයාගන්න බැරි වෙනවා. ඒක නිසා ජීවිතයේ දේවල් ගැන තීරණ ගන්නකොට ඔයා කරන්න ඕනේ හොඳම දේ ඔයාගේ හැඟීම් පිළිබඳව අවධානයෙන් ඉඳලා ඒ හැඟීම් ඔස්සේ නිවැරදි තීරණ අරන් ක්‍රියාත්මක වෙන එක. ඔයා ආකර්ෂණ නීතිය හරියට ඉගෙන ගත්ත කෙනෙක් වුණොත් ඔයාට ඊට පස්සේ කිසිම ගුරුවරයෙක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ විශ්වය ඔයාට මඟ පෙන්වයි ඔයාගේ හීනවලට යන්න. ඔයාල හැමෝම Google Map වැඩසටහන අනිවාර්යයෙන්ම භාවිතා කරලා ඇති. ඒකෙදි වෙන්නේ අපිට යන්න අවශ්‍ය තැන දුන්නාම ඒගොල්ල පෙන්නනවා ඔයා දැන් ඉන්න තැන, එතන ඉඳන් ඔයාට යන්න අවශ්‍ය තැනට තියෙන දුර, කෙටිම මාර්ගය වගේ ගොඩක් විස්තර. එතකොට ඒවා පෙන්නන අතරේ Google Map අහන්නේ නැහැ ඔයාගේ. ඇයි ඔයා මෙච්චර කල් මෙතනට යන්න පරක්කුනේ? ඔයා කොහෙද මෙච්චර කල් හිටියේ? වගේ අනවශ්‍ය ප්‍රශ්න. නමුත් දැන් මොනා හරි කරන්න ගියාම හැඟීම් භාවිතා කරලා අපි මෙන්න මේ විදිහේ අනවශ්‍ය ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ අපි ඩවුට් සැටි කර ගන්නවා. දැන් අපේ හැඟීම් වලින් උත් සිද්ධ කරන්නේ අපිට අවශ්‍ය දේ තීරණය කරාම ඒකට යන්න තියෙන කෙටිම මාර්ගය වගේම යන්න ඕනේ දිශාව පිළිබඳ පැහැදිලි දර්ශනයක් ලබා දෙන එක. يعني අපි දෙන්නේ ඇසිස්ටන්ස් එකක් තමයි මේ හැඟීම්.
එතකොට ඔයාගේ අර තියෙන ලෝව මයින්ඩ් එකෙන් සමහර විට මේ ගැන ඩවුට්ස් ඇති කරනවා කියන්නේ සැක කරනවා මේ ක්‍රමේ හරියයිද මේක ඔය කිව්වට මට හම්බ වෙන එකක් නෑ වගේ දේවල් කරනවා ඉතින් එහෙම වුණොත් අපිට මේක කරගන්න බැරි වෙනවා ඒක හින්දා අපි Google Map වල කරන විදිහට අවශ්‍ය දේ විතරක් අවශ්‍ය දේට විතරක් අවධානය දීලා අවශ්‍ය දේ විතරක් අපේ ළඟට ගන්න ඕනේ හොඳටම තේරුම් ගන්න ඔයාගේ හැඟීම් වල කාර්යය Google Map වල කාර්යයට සමානයි. ඒ කියන්නේ ඔයා ඉන්න තැන ඉඳන් ඔයාට යන්න අවශ්‍ය තැනට මඟ පෙන්වන එකයි ඔයාගේ හැඟීම් වල නියමම කාර්යය. ඉතින් Google Map එකක් ඔයාගේ ශරීරය තුළ තියාගෙන ඔයා තව තවත් අරයගෙන් මෙයාගෙන් අහන්න යන්න එපා. ඔයා මේ Google Map එක හරියට ටියුන් කරලා ඒකෙන් ප්‍රයෝජන ගන්න. අද පාඩමත් එක්ක ආකර්ෂණ නීතිය සම්බන්ධ පාඩම් මාලාවේ මූලික අධ්‍යයන අවසන් වෙනවා. එතකොට ඊළඟ පාඩමේ ඉඳන් අපිට කතා කරන්න තියෙන්නේ ඉන්ටර්මීඩියට් ලෙවල් එකේ. ඒ කියන්නේ ආකර්ෂණ නීතිය ගැන අපි මේ ඉගෙනගත් තියරීස් අපි කොහොමද ඇප්ලයි කරන්නේ කියලා. ඉතින් මේ දක්වා පාඩම් වල මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඊළඟ පාඩමට යන්න කලින් අනිවාර්යයෙන්ම අහලා දැනගන්න. මම ඔයගොල්ලෝ හැමෝටම සුබ පතනවා යහපත් අනාගතයකට. ජය වේවා.